අයිබෝවන්, තවත් වටිනා කෘතියක විස්තර දැනගන්න පොතපත YouTube නාලිකාවට ගොඩබදුණු ඔබව ඉතාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට විස්තර අරන් එන්නේ ඉතාම රසවත් කෘතියක් වන මහල්ලා සහ මුහුද කෘතිය පිළිබඳ විස්තර. ආරාධනා කරනවා පොතපත YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා bell icon එකත් click කරලා තවතත් වටිනා හා රසවත් කෘති ගැන විස්තර දැනගන්න අපිත් එක්ක අත්වල බැඳගන්න කියලා. මුලින්ම කියලා ඉන්නම් අද අපි කතා කරන මහල්ලා සහ මුහුද කෘතිය මුලින්ම ඉංග්‍රීසි බසින් රචනා වූ කෘතියක්. කෘතියේ ඉංග්‍රීසි නම වුණේ The Old Man and the Sea යන්නයි. කෘතිය රචකයා වුණේ ඇමරිකානු ජාතික ඈනස්ට් හෙමිංවේ. සිංහලට පරිවර්තනය කළේ ප්‍රවීණ පරිවර්තක සිරිල් සී පෙරේරා ශූරීන් විසින්. අපි මෙම කෘතියේ කතුවරයා වන ඈනස්ට් හෙමිංවේ ගැන විස්තර ටිකක් කතා කරමු. වර්ෂ 1899 ජූලි මස 21 වන දින ඇමරිකාවේ චිකාගෝ නගරයේදී උපන් ඈනස්ට් හෙමිංවේ යනු මිනිසකු විනාශ කළ හැකි වුවද පරාජය කළ නොහැකි යන න්‍යායෙන් දිවිගෙ වූ පුද්ගලයෙක්. ඔහුගේ ජීවිතයේදී ඔහු යුද පෙරමුණට ගිය අයකු වගේම ඉතාම අසීරුවෙන් ලේඛන කලාවට පිවිසි පුද්ගලයෙක්. ඒ වගේම ඔහුගේ දිවියම ත්‍රාසජනක දේවල් වලින් පිරී තිබුණු අයෙක්. කිසිදු විටක පරාජය බාර ගැනීමට අකමැති වූ මෙම දක්ෂ ලේඛකයා ඔහුට වයස 60ක් පමණ වන විට ශරීරයේ ඇති වූ දරුණු රෝගාබාධ රැසක් නිසා පීඩා විඳිමින් සිටි අතර 1961 ජූලි මස පළමු වෙනදා සීදි විනසාගත්තේ තමාව රෝගයකට වුවද පරාජය කළ නොහැකි බව පෙන්වමින්. කෘතිය අඩංගු කතාවෙන් ඉතාම පුංචි සාරාංශයක් අරන් එන්නම් කෘතිය ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට. මෙම කතාව ඈනස්ට් හෙමිංවේ කියුබාවේ පදිංචි වෙලා හිටිය කාලයේ ඔහුට වයසක දීවරයෙකු පැවසූ සත්‍ය කතාවක් ඇසුරෙන් තමයි ගොඩනගලා තියෙන්නේ. වයසක දීවරයෙකු මුහුදු යන සැටිත්, ඔහුට කුඩා කොළු ගැටයෙකු උපකාර කරන සැටි වගේම නොපසුබස්නා උත්සාහයෙන් යුතුව කටයුතු කරන දීවරයාට අවසානයේ විශාල මාළුකු අල්ලා ගන්නට හැකියාව ලැබෙන විදිහත්, අවසානයේ ඉතාමත් අවාසනාවන්ත විදිහට එම මාළුවාද නැවත අහිමි වෙන ආකාරයක් මෙම කතාවෙන් කියවෙනවා. ඇත්තෙන්ම ඉතාමත්ම වටිනා සහ ආදර්ශයක් ලබා දිය හැකි කෘතියක් විදිහට අපට මෙම කෘතිය හඳුන්වා දෙන්න පුළුවන්. මහල්ලා සහ මුහුද කෘතිය ඈනස්ට් හෙමිංවේ රචනා කළ හොඳම කෘතිය බවයි කාගේත් පිළිගැනීම. 1952 දී ප්‍රසිද්ධියට පත් කළ මෙම කෘතිය සඳහා හෙමිංවේ හට 1954 වසරේදී සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය සහ ඇමරිකානු ෆුල්ස්ටර් ත්‍යාගය පිරිනමුන් ලැබුවා. මෙම වටිනා කෘතිය මුලින්ම සිංහල බසට පරිවර්තනය කරලා තියෙන්නේ 1971 වසරේදී. ඒ වගේම මා භාවිතා කරන පිටපත 2016 දී 12 වන වතාවට මුද්‍රණය වූ පිටපතයි. ඉතින් මෙම කෘතිය මෙතරම් වාර ගණනක් නැවත මුද්‍රණය වීමෙන් මෙම කෘතියේ ජනප්‍රියතාවය මෙන්ම පරිවර්තක සිරිල් සී පෙරේරා ශූරින්ගේ දක්ෂතාවයද පෙන්නුම් කරනවා. කෘතිය ගැන තවත් විස්තර කිව්වොත් මෙම කෘතියේ අඩංගු සම්පූර්ණ පිටු ගණන 111ක්. මෙම වටිනා කෘතිය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ කුරුළු පොත් ප්‍රකාශකයෝ විසින්. ඉතින් ඔයාලත් මෙම වටිනා රසවත් කෘතිය නොවැරදීම කියවන්න අමතක කරන්න එපා. එහෙමනම් මෙම කෘතිය පිළිබඳව විස්තර මෙලෙස නිමා කරන්නම්. තවතත් වටිනා හා රසවත් කෘති ගැන විස්තර දැනගන්න අපිව subscribe කරන්න කියලා කාරුණිකව ආරාධනා කරමින් සමුගන්නම්. තවත් වටිනා කෘතියක විස්තර සමගින් හමුවමු. ජය වේවා ඔබට.